ඒලෙවල් වලින් හොඳ රිසල්ට් එකක් දාන හැමෝටම පොදු රහස ඔයා දන්නවද? ඒ තමයි පාස්ට් පේපර්ස්. මේක ඔයාට අලුත්ම කරුණක් නොවුනත් පාස්ට් පේපර්ස් වලින් උපරිම ගේමක් ගන්න හරිම ටෙක්නික් එක අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරනවා. මේ වැඩපිළිවෙලෙන් උපරිම ඉෆෙක්ටිව්නස් එකක් ලබා ගන්න ඔයාට උදව් වෙන ටිප්ස් සහ මේ පාස්ට් පේපර්ස් වැඩේ ගොඩක් සරල කරගන්න අපි රෙකමන්ඩ් කරන ටූල් එකකුත් මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන ඔයාට දැනගන්න පුළුවන්. එහෙනම් අපි වැඩේ පටන් ගමු. ආයිබෝන් කියලා පිළිගන්නවා අදත් බයෝ අපි YouTube channel එකත් එක්ක එකතු වෙන ඔයාව. ටික දවසකින් අපේ reviews playlist එක අප්ඩේට් කරන්නත් බැරි වුණ නිසා අපේ product research එකකුත් මේ වීඩියෝ එකේ අන්තර්ගත වෙනවා. ඔයාට සැලකිය යුතු කාලයක් තියෙනවනම් අද මේ කරුණු ටිකෙන් ඔයාට ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඔයා තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලා මතක් කරන ගමන් අපි කතා බහ මේ විදිහට පටන් ගමු. සාර්ථකව past papers කරන්න ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි සහ සාම්ප්‍රදායික ක්‍රමය තමයි පසුගිය වර්ෂවලට අදාළව මුළු පේපර් සෙට් එකම එක දිගට කරගෙන යන එක. එහෙම නැත්නම් ඔයාට පුළුවන් එක් එක් පාඩම් වලට අදාළ past papers වල තිබුණු ප්‍රශ්න කරන ගමන් ඒ පාඩම් clarify කරගෙන ඉදිරියට යන්න. මේ ක්‍රම දෙකේම එකිනෙකට වෙනස් වාසි සහ අවාසි තියෙනවා. මේ එක් ක්‍රමයක තියෙන වාසි අනිත් ක්‍රමයට වඩා වෙනස් වෙන නිසා මේ ක්‍රම දෙකම අධ්‍යයනය කරන එක ඔයාට ගොඩක් වැදගත්. පාස්ට් පේපර්ස් ප්‍රශ්න කරද්දී ඒකෙන් උපරිම ප්‍රතිඵලයකට යන්න ඔයාට තියෙන හොඳම ඔප්ෂන් එකක් තමයි ප්‍රාමාණික දැනුමක් තියෙන ගුරුවරයෙක්ගෙන් ඒ ගැන උපදෙස් ගැනීම. තවත් ඔප්ෂන් එකක් තමයි ප්‍රශ්න පත්‍රයට අදාළව නිවැරදි පිළිතුරු සහ පැහැදිලි විවරණ ඔයාල ළඟ තියාගන්න එක. මේ ඔප්ෂන් එක වැදගත් වෙන්නේ තනියම ගේමක් ගන්න ඔයාට. අපි මේ කලින් කතා කරපු ක්‍රම දෙකෙන් මේ ක්‍රමෙන් ගොඩක් දෙනෙක් වැඩක් ගන්න නැති වෙන්න හේතු දෙකක් තියෙනවා. අංක 1. ඔයා පාඩම කම්ප්ලීට් කරගත්තට පස්සේ ඔයා කරන පළවෙනි ප්‍රශ්න කිහිපය ගොඩක් අමාරුයි නම් එහෙම නැත්නම් ගොඩක් ලේසියි නම් ඔයාට ඒ පාඩම ගැන වැරදි අවබෝධයක් යන්න පුළුවන්. උදාහරණයක් විදිහට පාඩමකට අදාළව මුලින්ම ඔයා 1982 වර්ෂයේදී ලැබුණු ප්‍රශ්නය කරා කියලා හිතන්න. ඒ ප්‍රශ්නේ ගොඩක් සංකීර්ණයි නම් ඔයාට ඒ පාඩම එපා වෙන්න උනත් පුළුවන්. ඒත් ඇත්තටම 1982 දී ලැබුණු ඒ ප්‍රශ්නය විභාග ඉතිහාසයේ ඒ පාඩමට ලැබුණු අමාරුම ප්‍රශ්නය වෙන්නත් පුළුවන්. දෙවනි කරුණ තමයි ඔයා කරන ඒ ප්‍රශ්නය ඔයාගේ සිලබස් එකට අදාළ නොවෙන්න පුළුවන්. ඒ නිසා ඒ ප්‍රශ්නෙට අනවශ්‍ය විදිහට කාලය නස්ති කරන එක බොරු වැඩක්. මේ කොටස ගොඩක් දෙනෙක් පාවිච්චි කරනවා අඩු වුණත් විභාගයට සූදානම් වෙන ඔයාට තියෙන පළදායම ක්‍රමය තමයි මේක. මේ කොටස ගොඩක්ම වැදගත් වෙන්නේ කටපාඩම් කරගන්න පුළුවන් සබ්ජෙක්ට් වලට වඩා ෆිසික්ස් වගේ ප්‍රැක්ටිස් එක අවශ්‍ය සබ්ජෙක්ට් වලට. මේ ක්‍රමය ගොඩක් ඉෆෙක්ටිව්ලි යොදා ගන්න පුළුවන් මේ පොත අපිට හම්බුණා. මේ පොත සාමාන්‍ය බුක් ෂොප් එකක ගන්න නැති නිසා මේකෙන් ප්‍රයෝජනයක් ගන්න සුළු පිරිසක්. ඒ නිසාම මේ වීඩියෝ එකට මේ පොත අන්තර්ගත කරනවා. ගොඩක් වැදගත් වෙන මේ පොත රෙකමන්ඩ් කරන්න හේතු කිහිපයක් තියෙනවා. පළවෙනි දේ ෆිසික්ස් වල පාඩම් වලට අදාළව වෙන වෙනම පොත් තියෙනවා සහ පොතක මිල රුපියල් 100ක් වගේ ඉතාම අඩු මුදලක්. මේකේ වැදගත්කම තමයි ෆුල් සිලබස් එක කවර් කරලා නැති වුණත් ඔයාට ඔයා දන්න පාඩම් වලින් වැඩ පටන් ගන්න පුළුවන්කම. එහෙම නැත්නම් ඔයාගේ ක්ලාස් එකේ සිලබස් එක කවර් කරලා ඉවරයි නම් ඔයාට අතපසු වුණු පාඩමක හෝ කීපයක පොත් අරන් ඔයාට වැඩ කරන්න පටන් ගන්න පුළුවන්. වැදගත්ම දේ ඔයාට මේකෙන් තනියම ගේමක් ගන්න පුළුවන්. මොකද මේක self study පොතක්. අදාළ ප්‍රශ්නවලට අවශ්‍ය තියරි කොටස් පවා මේ විවරණවල අඩංගු වෙනවා. පොත් ගන්න කැමති කට්ටියට අවශ්‍ය විස්තර මම පහළ description එකේ link එකක් දාලා තියන්නම්. දෙවෙනි කරුණ ඕවර් කම්ප්ලිකේෂන් කියලා අපි කලින් කතා කරපු කරුණෙන් ඔයාලට අයින් වෙලා මේ ක්‍රමෙන් වැඩක් ගන්න පුළුවන්. මොකද සරල ප්‍රශ්නවල ඉඳන් සංකීර්ණ ප්‍රශ්න දක්වා ප්‍රශ්න පෙළගස්වලා තියෙන්නේ. වෙන කිසිම පොතක මට මේ වගේ දෙයක් හම්බුන්නේ නැහැ. මේ පොතේ තියෙන වටිනම ලක්ෂණයක් තමයි මේ සරල සංකීර්ණ ප්‍රශ්න පෙළගැස්ම. මේකෙන් ඔයාලට ඉදිරියේදී මොන වගේ ලෙවල් එකක මොන වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන් වේද කියලා ගෙස් කරන්න පුළුවන් මේ ප්‍රශ්න ගලා යාමත් එක්ක. තවත් කරුණක් තමයි 1980 ඉඳලා ගිය අවුරුද්ද දක්වා කිසිම printing mistake එකක් නැතුව නිවැරදි මුද්‍රිත ප්‍රශ්න මේ පොතේ අඩංගු වෙනවා. උදාහරණයක් විදිහට මේ වගේ චලිත ප්‍රස්තාර ප්‍රශ්නවල සාමාන්‍ය past papers පොත්වල මේ වගේ සමහර තැන් වැරදියට තමයි print කරලා තියෙන්නේ. මේ පොතේ ප්‍රශ්නවල අවශ්‍ය තැන් නිවැරදිව පැහැදිලිව highlight කරලා විස්තර කරලා තියෙනවා. අපේ අවධානය මේ පොතට යොමු වෙන්නේ මේක පොතකට එහා ගිය plan එකක් විදිහට ක්‍රියාත්මක වෙන නිසා. මේකේ අඩංගු වෙනව අනාගත සැලසුම කියලා කොටසක්. ඔයාට exam ලං වෙද්දී මේ වගේ කොටසක් හරිම වැදගත්. ඔයා පාඩමක් ඉගෙනගෙන ඉවර වෙලා මේ පොත කරාම ඔයාට පුළුවන් මේ කොටස සම්පූර්ණ කරන්න. වැරදුණු ප්‍රශ්න, හරිගිය ප්‍රශ්න සහ නැවත ආපහු බලන්න ඕනි ප්‍රශ්න මේ කොටසේ සඳහන් කරන්න.
කම්මැලි නැතුව මේ ප්ලෑන් එක හරියට සම්පූර්ණ කරන එක ඔයාගේ ටයිම් එක මැනේජ් කරගන්න සහ ඔයාගේ ස්ටඩි ප්‍රොසෙස් එක ඇනලයිස් කරන්න ඔයාලට ලොකු උදව්වක් වෙනවා. ඉතින් මේ වගේ කොළොයාට අනෙක් සබ්ජෙක්ට් ඇනලයිස් කරන්න උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් වැඩ කරන්න කැමති ඔයාට මේක බොරු බයිලා නැති නිදානයක් වගේ පොතක්. මේ නිසාම මේක ලංකාවේ භෞතික විද්‍යාව පැත්තේ සුපිරි මහාචාර්යවරුන්ගේ ගුරු භෞතුන්ගේ හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඇගයීමට ලක් වෙනවා. මේ පොතේ කතෘ වෙන්නේ පෙරදෙනි විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියෙක් වන දිනේෂ් ගුරුසිංහ මහතා. අපේ රිවියු රිසර්ච් එකේ කොටසක් විදියට ඔහුව සම්බන්ධ කරගන්න පුළුවන් වුණා මේ ගැන අදහසක් ලබා ගන්න. ෆිසික්ස් හදාරන ඕනෙම ළමයෙක්ට වැදගත් සහ මුදල් ප්‍රශ්නයකින් තොරව ලබා ගන්න පුළුවන් මේ වගේ පොත්පෙලක් ඔබ නිර්මාණය කරා. ඔබ ඇයි මේ වගේ පොත්පෙලක් නිර්මාණය කරන්නේ? මම මේ විශ්වවිද්‍යාලයට ඇතුල් වෙච්ච අවදී ඉඳලම උපකාරක පන්ති කරනවා. සෑම උපකාරක පන්ති කරන ගුරුවරයෙක්ගෙම වගේ අරමුණක් තියෙනවා. තමන්ගේ පන්තියට සහභාගි වෙන ළමයි ලංකාවේ වගේම දිස්ත්‍රික්කයේ පළවෙනියා ඒ වගේ ප්‍රමුඛ ප්‍රතිඵල බිහි කිරීම හැමෝගෙම අරමුණ. ඒ වගේම පන්තියට සහභාගි වෙන හැම ළමයෙක්ම පාස් කරලා දෙන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා කියලා හැම ගුරුවරයෙක්ගෙම ඒක තමයි අරමුණ. ඉතින් මටත් ඔහොම අරමුණු තිබුණා. මම ඒ වෙනුවෙන් වෙහෙසුණා, මහන්සි වුණා. අවුරුදු 15ක් විතර ටියුෂන් පන්තිවල නිරත වෙලා මට පුළුවන් වුණා 2015 දී ලංකාවේම මුල් 10 අතරට ළමයි එකතු කරන්න. හදිසියෙම මේ 2015 පන්ති ළමයි ගුණරීක්ෂණ පන්ති අවසන් කරලා පන්තිමට අවසාන දවසේ මම ළමයි විභාගයට යවලා මට යන්න සිද්ධ වුණා හොස්පිටල් එකන මගේ හදිසි සැත්කමක් වෙනුවෙන්. මේ සැත්කමෙන් පස්සේ මාස 3ක් විතර මට පන්ති කරගන්න බැරි වුණා, නැගිට ගන්නවත් බැරි වුණා. ඔය කාලේ මම කල්පනා කරා මම දිස්ත්‍රික්කයේ ළමයින්ට විතරක් නෙමෙයි මුළු ලංකාවේම ළමයින්ට යහපත් ප්‍රයෝජනවත් දෙයක් කරන්න පුළුවන්ද කියලා මට කල්පනාවට ආවා. ඉතින් එහෙම කල්පනා කරලා තමයි මෙවැනි පොත් පෙළක් නිර්මාණය කරන්න හේතු වෙන්නේ. ඒකම මම බැලුවා MCQ කෙටි ප්‍රශ්න පත්‍රයක් ගත්තොත් ප්‍රශ්න 50න් 40ක් වගේම පහුගිය විභාග ප්‍රශ්න ඇසුරෙන් අහපු ප්‍රශ්න තමයි තියෙන්නේ. ඒ ප්‍රශ්න ටික හරි අපිට ළමයෙකුට කරලා දෙන්න පුළුවන් නම් ඒ ළමයාට පහසුවෙන් මේකක් ලබා ගන්න පුළුවන්. මොකද 50න් 40ක් ගන්න ළමයාට රචනා ප්‍රශ්න පත්‍රෙත් හොඳට ලියන්න පුළුවන්. එතකොට ඒකක් එන එක නතර කරන්න බෑ. ඒ නිසා මම පසුගිය විභාග ප්‍රශ්න තනියෙන් කරන්න පුළුවන් විදිහට විවරණය කරලා ඊට අමතරව තනියෙන්ම කරන්න පුළුවන් විදිහට ඒකේ සැලසුමකුත් හදලා තමයි මේ පොත් පෙළ නිර්මාණය කරන්නේ. මේ වගේ ක්වොලිටි පොතක් ඇයි සාමාන්‍ය බුක් ෂොප් එකකින් ගන්න බැරි? ඔව් සාමාන්‍යයෙන් ඇත්තටම මේක තමයි ලංකාවේ සාමාන්‍ය ක්‍රමවේදය. පොතක්කින් 140ක් විතර බුක් ෂොප් එකට ගන්නවා. බොහොමයක් පොත් තියෙන රුපියල් 100යි අපේ පොත්. 140ක් කියන්නේ රුපියල් 40ක්නේ. රුපියල් 40ක් බුක් ෂොප් එකට දුන්නහම අපිට ඉතුරු වෙන්නේ රුපියල් 60ක් වගේ මුදලක්. ප්‍රින්ටින් කොස්ට් එකයි ඊට අමතරව ඔය ට්‍රාන්ස්පෝර්ට් වගේ ඒ වැඩ කරන අයගේ මේ මුදල් දුන්නට පස්සේ රුපියල් 40න් අපිට මේක කරන්නත් බැරි තරම්. බොහෝ බුක් ෂොප් වලින් මට යෝජනා කළා මේ පොතේ මිල වැඩි කරමු. ඉතින් මගේ මූලික අරමුණ වලින් ගොඩක්ම පටහැනි පොතේ මිල වැඩි කරන එක. හේතුව මම කැමති ලංකාවේ ඉන්න හැමෝටම දුෂ්කර පළාත්වල ඉන්න ළමයින්ට පවා මේ පොත ගන්න පුළුවන් නම් පුළුවන් වෙන විදිහට මිලක් තීරණය කරන එක තමයි මගේ මූලික අරමුණ. ඉතින් ඒ නිසා පොතේ මිල වැඩි කරන්න මම කැමති නැහැ. ඒ නිසා මම කළේ ලංකාවේ ඉන්න ටියුෂන් ගුරුවරු කතා කරලා ඒගොල්ලොන්ට මේ පොත පෙන්නලා ඒගොල්ලොන්ගේ ළමයින්ට මේ පොත දෙන්න පෞද්ගලික උපකාරක පන්ති හරහා පොත දීමත් ඊට අමතරව පාසල් හරහා පොත දීමත් තමයි මම මූලිකම ළමයාට පොත ලැබෙන විදිහට මම තෝරගත්තේ. ඉතින් ඔයාලට බහුවර්ණ විවරණ වගේම කැමති නම් ව්‍යුහගත රචනා විවරණත් ලබා ගන්න පුළුවන්. ඉංග්‍රීසි මීඩියම් කරන අයටත් මෙයාල ළඟ පොත් තියෙනවා. මං ඕඩර් කරපු පොත් සෙට් එක මට හරියටම දවස් දෙකකින් වගේ ගෙදරටම හම්බුණා. ඔයාලටත් අවශ්‍ය පොතක් හෝ කිහිපයක් ඇනවුම් කරන්න පුළුවන් මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ විස්තර දාලා තියෙනවා. මේ දවස්වල ළමයි ගොඩක් අමාරුවේ වෙట్లా ඉන්න වෙලාවක මේ වගේ self study පොතක් ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා මං හිතනවා. ඔයාලගේ අදහසුත් පහල කමෙන්ට් කරන්න. අපිත් එක්ක කතා බහ කරන්න එකතු වුණාට සහ මේ වගේ අඩුමිල සංස්කරණ පොත් පෙළක් ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ප්‍රජාවට ලබා දීම වෙනුවෙන් කතෘ අරුණ දිනේෂ් කුරුසිංහ මහතාටත් බොහොම ස්තුතියි. එහෙනම් සයන්ස් වලට ආදරය කරන ඔයාලට වැදගත් තවත් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනට හම්බෙමු. එතකල් ඔයාලට සුබ දවසක්.